මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පඹුරාණ අක්බර්පුර සහ ආමඩ්පුර යන ගම්මානයි. මෙම ගම්මානවල පවුල් 750කට ආසන්න පිරිසක් කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වෙනවා. මෙම ගොවීන් අක්කර 2400ක් පමණ විවගා කර තිබුණත් මෙවන විට එම වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් එම ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිනවා. ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වෙන මෙම ගම්මානයේ ජනතාව පවසන්නේ පවතින තත්ත්වය හමුවේ වගබිම් අක්කර 15කට අධික ප්‍රමාණයක් අත්හැර දැමීමට සිදු වී ඇති බවයි. කරල් තිබුණාට මම දැන් ඉතින් මේ අත්තරලන් තියෙන මේ කොටු අය කොට ගන්න අමාරු. පොහොර නැති අඳ පොහොරත් නෑ කෘමිනාශකත් මේ මිලක් නෑනේ කෘමිනාශක. කෘමිනාශක තියෙන මිලට අපිට යොදන්න බෑ. දැන් මේ 50000 40000 50000 කතර ගාව 20000 කතර වගේ මිලක් තමයි ආරං කීට දැනට. ආයෙනම් ඡන්දේ දෙන්නේ අපි ලුණු යට දැම්මට පස්සේ තමයි පොහොර නැති කරේ. දැන් මේ ලුණු හදනවා පොහොර නෑ. මේ වල අලේරේද මොනවා හරිද කවුද දන්නේ මේ වදුත් මාන්සෙලා දාගත්තේ. මේ අතර ගාල්ල කුරුඳුගස්සේන ප්‍රදේශයේ තේවාකවන් නිරීක්ෂණය සඳහා එක්වනු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. ඇත්තටම මෙම කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය රටට ගෙනල්ලා තියෙන පොහොර වලින් ලබා දෙන්න අපි සැලසුම් කරලා තිබෙනවා. තේවාගවට අවශ්‍ය පොහොර ලබා දුන් දළු ප්‍රමාණය අනුව ඉතින් අපි බොහොම පැහැදිලිව අතිකර ජනාධිපතිතුමා ගත්තු තීන්දුවත් එක්ක ඉතින් විශාල ප්‍රශංසා ලැබෙනවා. මේ රටේ රසායනික පොහොර අවභාවිතාවක් සිදු වුණු බව ඉතාම පැහැදිලි. ස්නා වැඩසටහන් කීපයක් කෘෂි කර්ම මාත්‍යංශයේ පොහොර රාජ්‍ය මාත්‍යංශයේ වගේම ඉඩම් මාත්‍යංශයේ දුව මාත්‍යංශ මගින් ආරම්භ කරලා තිබෙනවා. එහා සමගාමීව තේ මණ්ඩලයත් කුඩා තේ වසංගත අධිකාරියත් සමග ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂි මට්ටමෙනුත් විශේෂයෙන් බගාවන් සුලභ ප්‍රදේශවල කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආධාර ලබා දීම අඛණ්ඩව සිදු කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.